ඔගලන්ට කියන්න මම මේ වාහනය දැන් ළඟට අවිලා පැය භාගයක් විතර ඇති මේ වාහනය දැන් වෙද්දිත් ගැනුම් කර අරගෙන අවසන් ඒ කියන්නේ මේ වාහනේ දැන් විකිණලා තියෙන රතයක් තමයි මම රිව් කරන්නේ ආයිබෝන් කියලා මගේ යාළු සිරු දෙනාම පිළිගන්නවා. ඔයාලට මතක ඇති මම ටොයෝටා විට්ස් එක ගැන ඒගොල්ලන්ගේ ෆැමිලි එක ගැන විස්තරයක් කරා. ඒකට වීඩියෝ එකක් හැදුවා. ඒ වගේම ටොයෝටා ප්‍රීමියෝ ඇලියන් ගැනත් ඒගොල්ලන්ගේ ෆැමිලි එක ගැන වීඩියෝ එකක් කරා. ඒ වගේම මම දැන් බලාපොරොත්තු වෙනවා ටොයෝටා කොරොල්ලා 1966 දී ලෝකේ නිෂ්පාදනය වෙන ජපානයේ නිෂ්පාදනය වෙන ගොඩාක් ජනප්‍රිය නමක් වන කොරොල්ලා රථය ගැනත් විස්තරයක් කරන්න. ඉතින් මේ කොරොල්ලා රථය 1966 එනවා. මේකෙත් තේරුම තමයි ග්‍රීක භාෂාවේ crown of flower එහෙම නැත්නම් flower crown මල් ලොටුන්න කියන අදහස තමයි මේකේ තේරුම. මේ දක්වා ජෙනරේෂන් 12ක් ඇවිත් තියෙනවා මේ කොරොල්ලා රථේ. කොරොල්ලා රථේ 7 වෙනි ජෙනරේෂන් එක ඔයගොල්ලෝ දන්නවා ඇති E100 එහෙම නැත්නම් E100 කියන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට 8 වෙනි ජෙනරේෂන් එක විදිහට 110 කියන එක ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වාහනයක් තමයි 110. ඒක තමයි 8 වෙනි ජෙනරේෂන් එක. 9 වෙනි ජෙනරේෂන් එක විදිහට එන්නේ E120 කාණ්ඩය. ඒ කියන්නේ 121 කියලා ඔයගොල්ලෝ හොඳින් අඳුරන 121 වාහනය. මේ Toyota Corolla 121 එක රිප්ලේස් කරගෙන තමයි Toyota Axio 141 කියන එක එන්නේ. ඒක තමයි මෙන්න මේ රථය ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම ඉස්සරහට පෙන්නන්නම්. මේක තමයි Toyota Corolla Axio කියන රථය. මේ රථයෙන් තමයි ඔයගලන්ට 141 කියන සීරීස් එක එන්නේ. මෙම රථය 2006 ඉඳලා 2012 වෙනකන් එනවා. 2012න් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අලුත් ෆේස් ලිෆ්ට් එකේ. ඉතින් මේක තමයි කොරොල්ලා කියන වාහනේ 10 වෙනි පරම්පරාව, 10 වෙනි ජෙනරේෂන් එක කියලා කියන්න පුළුවන්. මේ කොරොල්ලා 2006 2012 තුළ තියෙන එක. 2012න් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ 11 වෙනි ජෙනරේෂන් එක Axio කියලා රථයේ ගොඩක් ජනප්‍රිය රථයක්. අවාසනාවකට 2019 සැප්තැම්බර් මාසයෙන් පස්සේ Axio රථයත් එන්නේ. ඒක ත්‍රිප්ලස් වෙනවා E210 කියන ලස්සන සෙඩාන් රථයක් සහ හැච්බැක් රථයක් එක්ක. ඒක ගැනත් මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ channel එකට ඔයාලා අලුත් නම් මේ channel එකෙන් කරන්නේ මේ වගේ ඔයගලගේ ජීවිතේට වැදගත් වෙන වීඩියෝ ගෙනෙන එක. මම ගොඩක් කාර් යූස් කරලා තියෙනවා. ඔයගලන්ට මගේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. YouTube එකේ margin inspire කියලා search කරලත් මා හොයා ගන්න පුළුවන්. ඉතින් මම පොරොන්දුනා වගේ Toyota Axio රථය ගැන අද මම කියලා දෙන්නම්. ඒ වගේම Corolla රථයේ විකාශනයත් මම ඔයගලන්ට කියා වීඩියෝ සීරීස් එකක් විතර ගේන බලාපොරොත්තු වන කලින් ඇලියන් විට්ස් ගෙනාවා වගේ. ඉතින් අපි මේ වාහනය ගැන ඉක්මනින් කතා කරමු. මේක 2006 රථයක් තමයි මෙන්න මේ රථය. මේකේ ග්‍රේඩ්ස් කීපයක් එනවා. X grade එක එනවා. ලක්සල් කියලා ග්‍රේඩ් එකක් එනවා. 1800 එන්ජින් එක තියෙන එක. මේක G grade එකක්. මේක 1500 එන්ජින් එකක් එන්නේ. සාමාන්‍ය ඔටෝ ගිය පද්ධතියක් සමග තමයි පැමිණෙන්නේ. අපි වාහනේ ඇතුළට ගිහිල්ලා ඊතර ටික කතා කරමු. ඉතින් මාව subscribe කළා නැත්නම් මතක කරලා subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝට දැනෙන හිතන දේ පල්ලෙහින් comment කරන්න තමත ගන්න එපා. මොකද ඒ comment එක මට ගොඩක් වටිනවා. හරි අපි දැන් මේක ඇතුළට නැගලා බලමු. මේක තමයි කී එක අපි නැගලා බලමු. මේක දැන් lock වෙලා තියෙන වාහනේ. අපිට මෙන්න මේ කී එක සාක්කුවේ හරි අතේ හරි තියාගෙන මෙන්න මේ ආකාරයට අල්ලපුවාම මේක unlock වෙනවා. අපිට lock කරන්න ඕන නම් මෙන්න මේක එළියට ගිහින් lock කරන්න ඕන නම් මේක ඇතුළට press කරා නම් lock වෙනවා මෙන්න මේ ආකාරයට. දැන් මම unlock කරනවා ඉතින්. මෙන්න මෙහෙම තමයි ඔයාලට පේන්නේ. ඔන්න මන්ද රියදුර වසුනට නගිනවා. මෙන්න මේ වගේ නගිනවා. අපි මේ පැත්තේ ඉඳලා පටන් ගමු. ඩෝ එක ගැන කියපුවාම ඩෝ එකේ බොටල් හෝල්ඩර්ස් තියෙනවා, ඩෝ බීන්ස් තියෙනවා, ඒ වගේම ඩෝ හෑන්ඩල් එක. ඒක නම් සාමාන්‍ය නිකල් හරි ක්‍රෝම් ඒව නෙවෙයි තියෙන්නේ, සාමාන්‍ය ප්ලාස්ටික්ය. ඒ වගේම මේ පැත්තට ආපුවාම හුත්ත හරිම ලස්සන පෙනුම ඇති. හැබැයි මේ ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙන ග්ලෝ බොක් එක හොඳ ලස්සන පෙනුම ඇති. ඔබට තියෙනවා. ඒ වගේම මේකේ උඩට අරින්නත් පුළුවන්. අර ප්‍රියස් එකේ වගේ පල්ලෙහාට අරින්නත් පුළුවන්. හොඳ ඉඩකුත් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ හරිය
අර Toyota Premio Alien රථයට සමගාමීව යන රථයක් නිසා හොඳට soft touch එකෙන් දීලා තිනවා. මේ ගැන videos එකක් මම දාලා තිනවා මගේ channel එකේ බලන්න කියලා ඉල්ලා සිටිනවා Alien Premio එක ගැන. එතකොට මෙතෙන් ඩාපුවාම center console එකේ ඔයාලට හරි decent පෙනුමට හදලා තිනවා player එක, AC එක, ඒ වගේම gear knob එක. අපි රියදුර ඔසුන ළඟ තියෙන දොරට ආපුවාම power shutters ටිකයි center locks ටික දීලා තියෙනවා. ඒ වගේම මෙතෙන්ට ආපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් headlight එක control කරගන්න පුළුවන්. මෙතනින් ඒ වගේම power mirrors දීලා තියෙනවා. අපි දකුණවම මේක දෙපැත්තට දාගෙන ඕන අතකට අපගේ මේ මේ විදිහට මේකේ කණ්ණාඩිය වෙනස් කරගන්න පුළුවන්. මෙතනත් AC vent එකක් තියෙනවා. මෙන්න මේක තමයි ඉස්සරහ පේනම මේ සුක්කානම ගැන කියනවා නම් මේක අපිට මෙන්න මෙතන පොඩි latch එකක් තියෙනවා. एक मैंने मैं यहाँ कर पात कर पुहा में अभी तो मैं का मैं हम टेलीस्कोपिक विधि है टा उधर पाल हट कराने पुलांगे वाके में मैं उधर टिल्ट मैंने मैं हम टिल्ट कर गाने तो पुलांगे तो वाटा तमांगे आते पहास वेन मैं को उधर पाल ले हारा उधर पहाल ट सहा टिल्ट एक मैं हम एंगल लेकर टा कारक वाने पुलांगे कल मैं को तादा कर गत्ता हम हारी तमांड गैले पीने विधि है दंग अभी मैं स्टार्ट कर लबालू मैं का पुश स्टार्ट टेकाक මම කිව්වාගේ සාමාන්‍ය Toyota Premio රථවල මෙන්න මේ පැත්තෙන් තමයි එන්නේ මේ මේ හරියන්නේ තිබ්බේ ස්ටාර්ට් බටන් එක යනකොට මේක තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ ඉතින් මම මේක කොළ බ්‍රේක් එක පාගගෙන මේක කොළ පාඩුනහම ස්ටාර්ට් කරගන්න පුළුවන් ඕන දැන් ස්ටාර්ට් වෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේක අපිට මෙන්න මෙතනින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඔඩෝමීටර් එක ට්‍රිප් මීටර්ස් ටික ඒ වගේම මෙතනින් අපිට පුළුවන් ටයිම් එක අදාගන්න මම AC එක ඔෆ් කරන්නම් සබ්ද ප්‍රශ්නයක් හින්දා RPM මීටර එකයි ස්පීඩෝමීටර එකයි දීලා තියෙනවා ඒ වගේම අපගේ එහා පැත්තේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් ෆුවෙල් ඉන්ඩිකේටර් ඒ වගේම හීට් වෙලාද නැද්ද කියලා බලා ගන්න මේ පැත්තට දීලා තියෙනවා හරි සරලයි හැබැයි හරිම වැදගත් පාටයි මට හිතෙන්නේම Toyota Vitz රථයක් වගේ ගන්නවට වඩා මේ රථයක් ගන්න එක හොඳයි විශේෂයෙන්ම මට යාළුවන කියන්න ඕන සාමාන්‍ය මේ Toyota Axia වල ගොඩක් අර උපතින් මේන ලෙඩක් වගේ තියෙනවා සාමාන්‍ය 2007 2009 වගේ රටවල මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ හැම යනවා වගේ ප්‍රශ්නයක් තියෙනවා සමහර ඒ වගේ විතරක්. එහෙම ඒක ගැන අපිට හැබැයි ගොඩක් වරි වෙන්න ඕනේ නැහැ මොකද අපිට ඒ වගේ හැක් රිප්ලේස් කරගැනීමේ හැකියාව තියෙනවා වාහනේ හොඳයි නම් ඩෑෂ්බෝඩ් එක ගැන විතරක් හිතන්න එපා. මේකෙත් අපිට පැසෙන්ජර් දීලා තියෙනවා මිර එකක් එක්කම සන්රයිස් එකක්. මෙතනත් එහෙමයි. මේ ඔක්කොම අර Toyota Premio Alien රථයට සමගාමීවම තමයි දීලා තියෙන මොකද ඒ වගේම මේකේ ප්ලැට්ෆෝම්ස් ගැන කියනවා නම් මේක MC ප්ලැට්ෆෝම් එකේ ඒ කියන්නේ Toyota Vitz රථය ආව අපිට NBC normal basic car කියන ප්ලැට්ෆෝම් එක ඊට වඩා ඉහළ තත්වයකට ගේන්නත් ඒ වගේම Toyota Camry රථයේ තියෙන K ප්ලැට්ෆෝම් එක ඊට වඩා පහළ වැලියු එකක් එන්නත් තමයි මේක අතරමැද වෙන්න තමයි මේ MC ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ MC ප්ලැට්ෆෝම් එකේ තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ Toyota Alien Premio රථ විශේෂයෙන්ම කියන්න ඕන තව දෙයක් තියෙනවා යාළුවන්ට Toyota Axia එහෙම නැත්නම් Toyota Corolla Axia කියන රථයත් එක්කම තමයි ආවේ Toyota 141 කියන රථය ඔයගොල්ලන්ට මතක ඇති Toyota එකේ මේ Axia Corolla Axia 141 එකයි Corolla 141 කියලා දෙකක් ආවා මේකේ Corolla Axia එකේ තියෙන narrow body type කියන එක ඒ වගේම අනිත් බොඩි එක තමයි 141 කියන එක ලංකාවේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඒක තමයි වයිඩ් බොඩි ටයිප් කියන්නේ සාමාන්‍යයෙන් වයිඩ් බොඩි ටයිප් එක ඇත්තටම ජපානයේ ඩොමෙස්ටික් මොඩල් එකක් නෙමෙයි ඒක ජපානයට නිෂ්පාදනය කරේ නැහැ ඒක එක්ස්පෝර්ට් කරන්නම තමයි ඒගොල්ලෝ හැදුවේ දැනට ලංකාවට තියෙන එක්ස්පෝර්ට් වෙලා ආපු එක ඉතින් ඒ හින්දා ඒ වාහනය ගැනීම නම් ඇත්තටම සුදුසු වෙන්නේ නැහැ මොකද මොනවා හරි රිපෙයාර් කරගත්තේ කොටසක්වත් දා ගැනීමේ හැකියාව අඩු වෙනවා මොකද මේ රටේ හදලා තියෙන්නේ ජපානයේ දුවන්න නෙවෙයි ජපානයේ තියෙන නීති රෙගුලාසිය අනුව ඒක ජපානයේ පාවිච්චි කරන්න බෑ ඒකේ පළලත් එක්ක ඒක ලංකාවට එවලා තියෙනවා ලංකාවගේ වෙන රටවල් වලට ඒ රටයත් නරක නැහැ වෙනට අර වගේ මේ රෙපෙයාර් කරද්දි වගේ කැලී එහෙම හොයා ගැනීම අපහසුතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා ඉතින් මේ රටේ එහෙම වෙන්නේ නැහැ මේක ජපානයේ ඩොමෙස්ටික් මොඩල් එකක් හින්දා මට හිතෙන්නේ මේක මේ ඇත්තටම හොඳ ඔප්ෂන් එකක් කෙනෙක්ට හොඳ සැපදායි හොඳ පෙනුමක් තියෙන වාහනයක් බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ගන්න කියලා කියන්න පුළුවන් ඔයාලට දැන් ඩෑෂ්බෝඩ් එක පේනවා ඇති මේ ඩෑෂ්බෝඩ් එක හරිම වැදගත් පෙනුමක් ඒ කියන්නේ හොඳ පෙනුමක් තියෙන හොඳ අප් මාකට් එකක් තියෙන නිර්මාණය කරලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති ස්ටීරින් වීල් එක මේ ස්ටීරින් වීල් එක ඔයගලන්ට ඇඩ්ජස් කිරීමේ පහසුව දීලා තියෙනවා ඒ වගේම මෙතන සෙන්ටර් කන්සෝල් එකට ආපුවාම AC කවුළු තියෙනවා සාමාන්‍ය Alien Premio රථය වගේ තමයි ඒ වගේම සාමාන්‍ය ආපු ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය AC එකක් දීලා තියෙනවා ඒ වගේම ඔටෝ AC එවිලා තියෙනවා 2006 වුණත්
ගිය නොබ් එක ඒ වගේම සෙන්ටර් කන්සෝල් එක මේ විදිහට තියෙනවා ඒ වගේම සාමාන්‍ය හෑන්ඩ් බ්‍රේක් එහෙම නැත්නම් ඉමර්ජන්සි බ්‍රේක් එක තියෙනවා මේ හරියේ ස්ටෝරේජ් කීපයක් තිබෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මෙතන මෙන්න මේක අපිට මේ සෙන්ටර් ආම් එක තියාගන්න එකත් අපිට අරලා ඉඩක් ගන්න පුළුවනි සාමාන්‍ය මේ රටේ තෙල් කරන එක ගැන කියනවා නම් සාමාන්‍ය සිටි එකේ 10 12 වගේ තමයි කරන්නේ. ඒ වගේම අවුට් ස්ටේෂන් යනවා නම් අපිට 16ක් වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම බලද්දි වෙන මට්ටමේ මේ වාහනේ තියෙනවා කියලා කියන්න පුළුවන්. තෙල් වියදම අඩුයි කියන එක තමයි කියන්න පුළුවන් වෙන්නේ. හරි අපි දැන් මේ වාහනේ පිටිපස්සෙන් ඇතුළට නැගලා බලමු කොයි වගේද තියෙන්නේ කියලා. මේ විදිහට වාහනේ අරිමු. මෙතන ලෙග් ස්පේස් එක හොඳටම තියෙනවා. ඒ වගේම මේ හොඳ පහසු ෂීට් එකක් තියෙනවා පිටිපස්සේ. අපිට හෙඩ් රූම් එක බැලුවත් ඒකත් ගොඩක් හොඳයි හොඳට ඉඩ තියෙනවා ඒ වගේම පිටිපස්සට එද්දි ආවන්න බලා ගන්න පුළුවන් මේ හොඳට හේත් වෙන්න පුළුවන් හොඳ ෂීට් එකක් දීලා තියෙනවා ඒ වගේම තුන් දෙනෙකුට ඉතාමත්ම පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා අපිට දැන් මේකේ ආම් රෙස්ට් එකකුත් දීලා තියෙනවා ආම් රෙස්ට් එකක් තියෙනවා ඒ වගේම කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා මේකේ විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න ඕන මේ පතරාව නම් බලන්න පුළුවන් මෙතන මේ රියදුරු අස්න ළඟ ෂීට් එකෙත් හොඳට ඉඩ තියෙනවා මේකේ දොර ගැන කියනවා නම් डोबिन दीला तीन मेतन स्टोरेज एकाकन स्पीकर एक मेके सामान डो हैंडल दीला तीन मेवा गेली अंड विशेष मेके मैंने मेथन रावत मेके फ्लो हम पेकने वगल बला मे हर मे सामान्य एलियन प्रीमियम रथ वाले तीन लोक दूर तागेम फ्लो हम पे मे मे दिदा सायर निष्पादित मेम रते एक आईंकल तुंगनीट आने मेद आने इतम पहस गमन किरीमेट पुलवांग हदल दीला तीन एक गोड़ा हों दिया मिचर सामान्यू दा हर परुना मेरा इतम हों की अन्न पुल इतनी मेक पीट बस मट की अन्न पुल मे हर इडतीन आप सामान्य लक्ष तिस्पह हतलिस्पह पणह अतर दीला टोट विट्स गोट वा मनाहित मे वे हों कंडीशन तीन वाहन होया गण पुल मंगिता एक गोड़ा हों के मेक सेडा रथया हों इडतीन इतम पहस गमन करें पुलवा अत्र मेके शेयावेन के लिए टोयोटा प्रीमियम एलियन रथ वाले इंजिन ए गोडक दूर सामान हदलतीन वगलाना हों पहास गमन कर पेनुमकती वाहन अकेला मेथमा मेके यात्रा बलागा पुलवांग लोक अनलोकोल्ट अमतर आप मेके डिकिया तरगनी मे पहासूती मेक बागनी मे पीटी पास डिकी ओपन वेना अभी मेक एरल बलू पीटी पास कोई वगे मेक यात्रा अपीट ओपन कर गुलवा मेतन मे मेन मे बटन प्रेस कर ओपन कर गंड पुल मेन बला पेन मैति मे इतम विशाल इड प्रमाण तीन मे कर्सा रथ वाल तीन विशेषत्ट इड तीन मेके तीन पैन इस्पिया वील इवे अदाल देवलपीट बला हम इडीन वेन रथ वाल सामान्य टोट प्रीमियम रथ आप मेके मे इडेट अमतर आप पीटी पास शीट तब हाट नमला इधा गंड पुल हे मे रथ गंड मेक එලිම සීල් කරලා තියෙන මෙන්න මේ ඉඩ ප්‍රමාණය විතරයි අපිට ලැබෙන්නේ. හැබැයි ඒක ඕන තරම් ඇති කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. මෙම රථයේ G රථයක් සාමාන්‍ය X රථය කියලා එකක් තියෙනවා ලක්සල් කියලා තියෙනවා. මේක G grade එක. G grade එකේ සාමාන්‍යයෙන් alloy wheel බලා ගන්න පුළුවන් අපිට. රෝද ගැන කියනනම් ඕගලන් බලා ගන්න පුළුවන් මේක 195 width එක තියෙන rim size එක 15 තියෙන alloy wheel තියෙන එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ රථයේ ඉස්සරහට සාමාන්‍ය විදිහටම disc brake දීලා තියෙනවා. පිටිපස්සට drum brakes තමයි දීලා තියෙන්නේ. සාමාන්‍ය 195 කියන්නේ පළලටයක් හොඳයි. එහෙනම් පොඩ්ඩක් සැප පහසු හොඳයි. මෙතෙන්ට આવොත්
මෙමරතේ වින්ක මිරර්ස් දීලා නැහැ. ඒ කියන්නේ වින්ක මිරර් කියලා කියන්නේ මෙන්න මෙතන තව ලයිට් එකක් යන එකට තමයි වින්ක මිරර් කියලා අපි ඔය කියන්නේ. ඉතින් මේක වින්ක මිරර් දීලා නැහැ. ලයිට්ස් ගැන කියනවා නම් මේකේ ප්‍රොජෙක්ටර් ලැම්ප්ස් එන මොඩල් එකකුත් තියෙනවා. මේකේ ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය හැලජන් ලයිට්. ලොකු ලයිට් එකක් තියෙන්නේ. මේක මේ වාහනේට හොඳ පෙනුමක් ගෙනත් දීලා තියෙනවා මේක. ඒ වගේම මේ ෂෙල් එක ගොඩාක් වැඩි විස්තර නැහැ. වුණාට ලස්සනයි කියලා කියන්න පුළුවන්. අර ටොයෝටා ප්‍රීමියෝ ඇලියන් රටවල තියෙන පෙනුමම වගේ ගන්න උත්සාහ කරලා තිනවා මේ හරි ඉස්සරහිනුත් මේ වාහනේ. හරි මං හිතන්නේ ඔයාලට හොඳ අදහසක් එන්න ඇති මේ Toyota Axio 2006 රතය ගැන. මේක 2006 2012 එන රතය. ඒ වගේම ඔයාලට තේරෙන්න ඇති මේ වගේ රතයක් ගන්න එක සාමාන්‍ය අපේ Toyota Vitz රතයක් ගන්නවට වඩා ගොඩක් හොඳට තිය කියලා මට හිතෙනවා. මේ රතේ සාමාන්‍ය රුපියල් 33 ලක්ෂ ඉඳලා 39 ලක්ෂ වගේ වෙනකන් එක එක ග්‍රේඩ්ස් වලට අදාළව තියෙනවා. ඉතින් මං ආරාධනා කරනවා මේ වගේ රතයක් බලන්න. මේක හොඳ රතයක්. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රාජපක්ෂ මෝටර්ස් එකට මේ වාහනේ ලැබුණ ගම විගස මට කිව්වා මේක ගැන රිව්‍යුවක් කරන්න කියලා. මොකද මේ වාහනය ඕගලන්ට කියන්නේ මම මේ වාහනය දැන් ළඟට අවිලා පැය භාගයක් විතර ඇති. මේ වාහනය දැන් වෙද්දිත් ගැනුම් කර අරගෙන අවසන්. ඒ කියන්නේ මේ වාහනේ දැන් විකිණලා තියෙන රටයක් තමයි මම රිව්‍යු කරන්නේ. ඉතින් මම එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් අයසරයක් පැමිණෙනනම් මතක් කරලා පල්ලෙහා කමෙන්ට්ස් දාන්න ඕගලන්ට හිතෙන්දී. එහෙනම් තෙරුවන් සරණයි. මගේ යාළුවෝ හැමෝටම ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි.